ග දේශය අපිට හින වෙනවා නේද අපට ොලර් ලියන දෙසයක් නයක් දුන්න නේද අන්තිමට එක ගේවාහම කිවවා අනේ අප හිතුවෙන මේ ගෙවායි කියලා මොන්න ලද්ජද මොන්න නොන්ටිය දේය අපට වෙලාතිය දේශ පාලේ කරත්ක දත්ේක ම ුෘතතිය වශය දශපාලක් යක්න මට කරන්න ඕොට න්දේවල්ති දේශපාලක්ය හොර පංචාකාරය ඔයා අහන්නේ චන්න ඕකට උත්තරයක් නෑනේ ඔය අනිත්්‍යක මැජික්කාරයෝ කියන්නේ බොරු කාරයෝ මෙහෙම කපාට ලේන්ස්ුවකින් න්නවා පර පුළුවන්තකන් ලේන්ස්ුවකින් පරෙක් හැදෙනවදචන් සමහරු ර උඩ පැන්නව බැට්‍රිය චාර්්‍ය නොයි කියලා එහම කරන්න බෑ මමං ඇත්වාසේම මේ තදට කතා කරන්න හේතුව තමයි ඒකඇන්නේ යකා කල්ුව හොඳේ මොන දේශපාලන පක්ෂෙක් දැ එකම දේන කියන් ඉදිරිිය අත්තිසෙම් භයන්කාරය ඇත්තටම නොයකුත් දේශපාලන ආර්ථික හැහැපපීම් සිද්ධ වෙන අවස්ථාවක් දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව සතියකින් විතර දොලොස් වනිදා ජාතයන්තර මූලාර මුදලේ බෝඩ්ඩ එකට ගන්නවලු ලංකාවේ දෙවනි ට්‍රාංචක සම්බන්ධයෙන් තීරණය ගන්න සාකච්ඡාව අපි බලාපොරොත්තුවෙනවා රට වෙනුවෙන් එය ලැබෙයි කියලා නමුත් මේ ට සම්බන්ධ සහ මේ දෙවනි ට්‍රාංචිකෙන් ඉස්සර හට යන වැඩපිළි වෙල සම්බන්ධයෙන් නොයකුත් නාය ගෙවීම් සම්බන්ධයෙන් නය ප්‍රතිවහෝකත කිරීම සම්බන්ධයෙන් ගැට්ලු මතුව වේගෙන නවා දැ අපි දන්නවා අදත් ජාත්‍යන්ත්‍ර ස්ෛයිරී බැඳුම් කරවල ඒ අයිති කට්ටිය අදත් අපි දන්නවා ලංකාවේ ඇවිල්ලා ඉන්නවා. ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරා ඔෆිෂල් ක්‍රඩිටකමට ෝOCසි එමන්නත්තන් ඔය පැරිස් ලබ් සහ ඉන්දියාව. එකඟ වනා කියලා යම් විදිියක නය ප්‍රතිවිහගත කරනයක් කරා. හනි ඊළඟට ඊට ටිකත වසකට කලින් රජ නිවේදනයකින් රට දැනුවත් කරා චීනය එක්සිම් බැන්කුව සමඟ ඕවුන් එකඟ දාමයකට ඇවිල්ලඉන්නවා චීනයට ගෙවන්න තියෙන ජවිපාර්ශ්වික නාය නෙමේ. අපි කියනවා ඒ දිවිපාර්ශකනය සහ වානජනනාය කළ කොටස් දෙකක් තියෙනවා. ඒක යම්කිසිවිධියකට ඒ සංයුතිය වෙනස් කරල්ලා ඩොට් මිලියන පහහිදසම අට්ටකටද කොහෙද ප්‍රමාණයකට එක්සිම් බැංකොත් එක එක ගුණා කියලා මේ නය ප්‍රතිවහගත කරග. දැන් අපි ඊට පස්ස දක්කිනවා ඕSI සහමතද පැරිස් ලබ් සහ ඉන්දියාව එක පැත්තකින් කියනවා කෝමේ විනිවිධභාවයක් අවශ්‍යයෙන්. අපිට දැනගන්න ඕනය ඔබලා අනිත් ල් අ බැංකු සමඟ ඒ රටවල් නිියෝජනය කරන හොයි විදියේ එකකතාවේකට ඇවිල්ල ඉන්න කියලා. ආණ්ඩුව කිව්වාඒ චීනත් එක්ක වෙච්ච එකතාව ඔෆීසිල් කඩි කමිටිය එකකට දුන්න කියලා ඉට වඩා විස්තර අපිගාව නෑ. නැමු දැන් අපි දක් කියනවා මේ ජාති්‍යන්තර ස්වයිරී බැඳුම් කර හිමියෝ. ඩ්හොක් ගරුප් කියල එකක් දාලා තියෙනවා. ඔවුන් දිකින්දිකටම කියවා. අපි දැනගන්න ඕනේ කොයිවාගේ එකඟතාවයන්ටද ලංකාවේ රජයේ එකඟ වෙන්නේ යන්නේ අනිත් නාහිමියන්සාමක මොකද අපිට මේ සම්බන්ධයෙන් විනිවිධභාවයක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට කොයි ආකාරයට මේක රිස්ෝල්වේද කියන එක දැනට අපිට කියන්න බැහැ. නමුත් අපික් හොඳට මතකතියාගණ්ඩඕෝන් හොඳට මතක තියාග න්න ඕේ ඒ තමයි මොන දේශපාලන පක්ෂයකට නියෝජනය කරත් අපිට වැදගත් වෙන්න මේ රට මේ රට අපි දන්නවදැන් සුප්‍රමමුසාාවයේ ලැබිච්ච තීන්දුුවත් එක්ක හුඩු පත්තන් වෙන්න තීරණය ගත්තේ රාජපක්ෂ පවුල සහ ඔවුන සමක සිටිය කණ්ඩා එක අත් දෙකක් නෑ. හරි කවුරුත් කියන්නේ නැහැ දහනම් වෙනවෙන කොට ලංකාවතිබුණ ඉතාමත්ම සුන්දර තැනක කියලා. හරි පස්සේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් එක්දන් නමසේ අනූහතර ඉඳලා. ප්‍රේමදාස ජනාතිපතිවරයා පටන්ගත් අපනයන ශේෂත්‍රය පිළිබඳව අවධානය යොමු නොකර. ආනායන ආදේශන කියන අර පහුගිය කතාවක් ගෙනල්ලා. කොහොමද රට අපනායන ආදායම එන්න 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 අඩුකරගත්තය කියලා. හරි දැනට සාකච්ඡා කරන්න දෙයක් නෙමෙයි. නමුත් රට කන්තිමටම කන්දයම් පල්ලහට තල්ලු කරන්න හේතුනේ මේ රාජ පක්සලාගේ තීන්දු කියන එක ඔප්පු වෙලා තියනවා. දැන් එතනින් ගොඩ ගන්න නං හරි ලංකාව ජාත්‍යන්තරයාත් සමග යංයං එකගතාවලට පැමිණිය යුතුයි. මොකද ලංකාවට තනයෙන් කරන්න පුළුවන් වඩක් නෙමයිමේ හරි එතකට මේ එකගතාවයන් යම්බිදිියට යම්බිදියට නෙමයි මේ එකගතාවයන් සියල්ලම වගේ රැඳීලා පවතින්නේ ජාත්‍යන්තන මූලාරු මුදුලත් එක්ක තියන එකගතාවය මත හරින දැද මෙතන මෙතන එක දෙයක් අප බොහෝ දෙනා තාම හරිර තේරුම් අරගෙන නෑ. ඒ තමයි ලංකාවට තිබුණේ සහ ලංකාවට තියෙන්නේ ද්‍රවශීලත්වේ ගැටලුවක් නෙමේ ද්‍රවශීලයේ ගැටතුුවක් පමණක් නෙමේ. ඒක කියන්නේ කෑස්් ලෝ ඉශ්ුව එක. හරි කෑස්් ලෝ ඉශ්ුව එකක් කියන්නේ අපි හිතමු අපි ආයතනයක් කරගෙන යනවා එක පාරට මොකක් හරි හේතුවක් නිසා. ලැබෙන් නඇති බිච්ච ආදයම ඒ මාසර ලැබුන්නෑ ඒ නිසා බැංගුවකින් බ්‍රජින්් ලෝන එකක් ගන්නවා ඉට පස්ේ නැවතත් ඒ වැඩටයුතු ඒවාගේම ඉස්්‍රරහටියයනවා. හැබැයි එතනතමයි ගැන ද්‍රවශීලත්වය ප්‍රශ්නයක් කියලා. හැබ හිතමු ආයතනය කඩාගෙන වටනවා කියල යම් යම් හේතුම්මත කර්මනාකාරණය ප්‍රශ්න ස්ටටජියකගේ ප්‍රශ්න. එතකොට දිනෙන් දිනා අපිට බැංකොට කිහිල්ලා බ්‍රිචින් ලෝන් අරගෙන මේ වැඩේ ආයතනය ගොඩගන්න බෑ. ආයතනයේ වි්‍යහාත්මක වෙනස්කාන් සිද්ධ කරන්න සිදුවනවා. රතත්තේවාගේ. හරි එතකොට සමහරු කියනකොට නෑ අපේ රට කිසිම වි්‍යහාත්මක ආර්ථික ප්‍රතිසංස් කරණාව ශැනෑ. අපිට කරන්න තියෙන්නේ චීනය ඉන්දියාව ඒක් හරි කතා කරල කොමහරි මේක ණය කෙටිකාලීනෝ ගොඩදාගෙන ඉස්සරහටයන්න. ඉති ඒනිසා. මේක ගැන වැඩිය ඔය සමහුරු කියනවවාගේ රිෆෝම් මෝනේ රීස්ටක්්චරින් ඕනේ. එ්ුව වැඩක් නෑ කියලා. විශ්වාස කරනවා නම්. අපිට මේ ගමන එකගත්වයෙන් තොරව හරි සහ ප්‍රතිවහෝකත කරනය තොරව ඉස්සර හරි අන්න පුලුවන් කියලා එහෙමනම් මං අද කිව කියලා හොඳන මතක තියාගන්න. ලංකා ්‍යයාම් කිසි තැනකට වැටන විසි දෙකේ. එ පල්ලෙහට වැටනවා එතන නුත් පල්ලෙ හටවැටෙනවා හරි එනිසා රට ගැන හිතනවනම් අපි අවශ්‍ය වෙනවා මේ ජාත්‍යන්තරව එකඟ වෙන්න යන සහ එකඟ වෙලා තියෙන නය ප්‍රතිය්හගත කිරීමේ වැඩපිළි වෙල ස්සරහට අර්ගෙනයක් යමෙකට කියන්න මට හේතුවක් තියෙනවා. එ හේතුව තමයි මේ ළඟති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව පැවැත්වුණ කොළඹ ඒකට ප්‍රධාන දේශකයා ලෙස පැමින්නේ ආචාරයෙන් බොන්ටෙක්සින් අවලුවාලියක් කියන පුද්ගලයා. එතුමා තමයි එක්දස් නම සය අනුව එකේ ඉන්දියාව ආර්ථිකය බිින්දුවටම වැටුණ හම දවස් දෙකතුනකට විතරයි ඒකටියයට තිබුණ සංචිත ජීවත් වෙන්න. ඒ වෙලාවේදී ඇවිල්ල ආර්ථිකය සම්පූර්ණයම ප්‍රතියූහගත කරන්න හරි. ඉන්දියාවේ ආර්ථිකය ලිහිල් කරලා විවෘත්්ත කරල්ලා ෝකට එකතු කරන්න. එක්ද නමසිය අනුව එකේ ඉඳලා දිගටම වැඩකරපු පුද්ගලෙක් බොහෝ නොයකුත් අගමැතිවරු අයටතේ නමුත් මූලික වසෙන් නරසිහ රාවෝ අගමැත්තුමා සහම් ඊට පස මන්මොහොන් සිං අගමැත්තුමා අයටතදේ නමුත් ඉන්දාවේ එ ඔහු කියපුදේෙන් තේරුන්ගන්න තියෙන වැදගත්මදේ තමයි. හොයි ක්‍රමයට ආණඩු හට මෙට යංයන් දේශපාලන හේතුවන්මට පොඩ්ඩ පොඩ්ඩ එහටම මෙට ුණනාට මේ ආර්ථක ප්‍රතිසාංස් කරන්න වැඩ පිරිවෙල ඉස්සරහටම කෙලි මරගෙන හිල්ල ීම. නිසා තමයිද වෙනකොට ඉන්දාව ලෝකයේ සීග්‍රන්ම දියුණු වෙන විශාල රට බවට පරිවර්තනය වෙලා හෙට නිද්ද වෙනකොට තවුරුදු කිහිපයකින් දැවන්ත යෝධ ශක්තිමත් ආර්ථකය බවට පරිවර්තනය වෙන්නේ යනෙ. එතකන ඒ සමුලුවේදී අපි හිටපු පැනල්ක සාකච්ඡා වෙච්ච දෙයක් තමයි යම් පක්ෂයක ඔවුන් එවලතිබිච්ච නියෝජිතයක් කිවීමේ අපේ න ඕඩියස් නාෑ තියෙනවා කියලා. ද මේක් මං කියන එක සමල්ලාට තේරෙන්නේ නැතු ඇති බහෝ දෙනාට. ඕෝඩියස් කියනගේ සිංහල පරිවර්තනය තමයි පිළිකුල් සහගත කියන එක. පිුල් සහකතනය කියෙක් නෑනේ නමු ඒක අපිට අර්ථකථනය කරන්න පුළුවන් නීති්‍යානොකූල නොවන හොන් නීති විරෝධී ලෙස ගත්තනාය කියලා. මෙවැනි අදහස්තියන පුද්ගලයන්ගෙන් ඉස්සරහට යන මතය තමයි අපිට මේ නය ගෙවීම සම්බන්ධයෙන් වෙන අදහස් තියෙනවා කිය එක. දැම ඇතවසේම හොවෙලා බැලුව මේක ඉතිහාසයෙකු මත්ති කියලා කවුරුත් දන්න දෙයක් තමයි මේ කවභාව එක දහනුවනි සතවක්ෂය ඇමරිකාව සහස් පානයේ තිබිච්ච යුද්ධයෙන් පස්සේ. ඒ කිවබාාවේ ජනතාවට අවශ්‍ය නොවන විදිට නාරගන තිබ්බා ස් කොලෝනියල් රූලස්ලා එනිසාඒ අය ගෙවීම සුදුසුත නැ්දකින ප්‍රශ්්‍යපානනැගුණා. ඒ එසේ වෙතත් ස්පානය යම්කිසි එකට වගකීමක් ලබා ගත්තා. නමුත් මෑත කාලයේදී නිකරාගුවාවේ ඇනස්ටාසිියෝ සමෝසා ඉගට ෆිලිපීන ෆඩිනන් මකෝස් ඊළංඟට හේටිරටේ යන්ලෝඩ ඩල්ලිය ඊළංගට මේ කොංගෝසාය රජයේ මොබෝවට සෙසේ සේකෝ ඊළංඟට නයිජීරයාාවේ සානි අබාචා ඊට පස්ස කරේසියාාවේ ෆෝ තුජමාන් කිනම් ඒ නායකෝ විසින් මේ නාය පිටරටවල් වලින් අරගෙන තිබුණේ ඔුන්ගේ පෞද්ගලික පරිහරණයට මෙස ඒ රටවල් වල ජනතාවගේ අවශ්‍යතාවයන් නොේ කියන මතයට පැමිල්ලා නොයකුත් කට්්‍යය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරාට. ලෝකයේ පිළිගත්ත සම්ප්‍රතාය අනුව රටවල්වල්ට ගත්ත නාය නොගෙවා ඉන්න හැකියාවක් නැති බව තමයි. ඒ ලෝක මූල්්‍ය වෙළඳ පොල්ට සම්බන්ධ වෙලා ඉන්න අයගේ පිළිගැනීම. හරි. එතකොට මේ සාකච්ඡාහරහා සිද්ධ වෙන්නේ විශ්වාසය ලංකාම කෙරෙහිතිෙන විශ්වාසය සම්පූර්ණයම බිඳ වැටෙනවා දැනටමත් මෙවැනි ප්‍රතිපත්ති නිසා බිඳ වැටිල්ල තියෙනවා යම් දුරකට. බැසිල්රාජ්‍ය පක්ස දෙදස්සෙ කොලාහේ අර. මේ පවරගත්තා පෞද්ගලික ආයතන කිහිපයක්. ඒවා හරියට කාර්යක්ෂමව ඉදිරියට අන්න නෑ කියලා. එතන්ද ආයෝජකයන්ගේ විශ්වාසය බිඳදැමීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ එවැනි පළුදු ආයෝජන පළදුවීමක් තමයි මෙආකාරයට දැන් සිද්ධවමින් පවතින්. අපි එරුම්ගන්න ඕනේ. ලංකාව ගොඩගන්න නම්. අපිට ආනාෑනාදේශ වැඩපිළිවරින් මේ වැඩිය කොරන්ඩ බෑ. අපිට අවශ්‍ය වෙන්නේ රට ලෝකට එකතු කරන්න. ඒ අප නායන පිළිබඳව සම්පූර්ණ දැඩ්ඩි අවධානය යොමු කරණ්ඩෝනේ. ඒක තමයි මන් දිගිත්්දිකටම කියන්න සමහර දේශපාලන මතවාදයක් තියෙනවා සමහරුන්ගේ අපි ආරක්ෂණවාදයට යමු. අපි ආනානාදේශනය කරමු අපි මේ රටවට ලොකු තාප බඳමු කියලා බදුතාප්ප. අනිත් මතවාදය තමයි අපි ඉදිරිපත් කරන්න මතවාදය අරකට වෙනස් සහමුලින්ම වෙනස් මොකද අපේ මතවාදය වෙන්නේ නැහැ එහෙම නෙමෙයි අපි ලෝකෙට සම්බන්ධුවමු අපි තාපප වෙනුවට පාලම් බන්ධිමුඒ පාලන් මත අපේ ආර්ථිකය ගොඩනගමු ලෝක මේ වෙළඳ පොල තරණය කිරීම හරහා කියලා. දැන් ඒ කරන්න කිවපු පලියට කොරන්න බෑම එක. හරි කරන්න නම් අතිස්සයෙන් වැදගත් යම්යම් ප්‍රතිශංස්කරන්න යම්යාම දැවන්ත ආර්ථික ප්‍රතිසාංස්කාන්න සිද්ධ විය යුතුයි. හරි එහෙම නැත්තං අපිට කයන්න පුළුවන් නෑඒ අවශ්‍යනය අපිට මේ වැඩේ කරගෙන අන්න පුළුවන් කියලා නමුත් අපි එතරන්න. දැන් කල්පනා කරනවා මූලික ආර්ථික විද්‍යාවේ මූලික ෆන්ඩමෙන්ට් එකගත්තොත් හැනි. නි්පාදන ආර්ථකයක් නිර්මාණය කරන්න ඕනේ ඒ නිෂ්පාධන ආර්ථිකය හරහා අපි ලෝක වෙනද පොල තර්ණය කරන්න ඕන කියන. ඒ මූලික සංකල්පය මත තමයි සමඟ ජනබලවායකගේ පටන්ගත්ත දවසෙන්දල අද වෙනකං අපි ඉඳලා තියෙන්නේ ඉස්සරහට ඉන්නත් ඒක අපි ඉතාමත්ම රිජුවම අප බලූප්‍රීන්්ටල සඳන්කරල තියනවා ඉස්සරහදි සඳහන්කරනවා ඒ අත්තටම කොහමත කරන්නක දම් ලන්න අපට තියවා. තාර්කාණකූලුවම් බැලුවහම තිීර බැලුවහම. භූමිය තියෙනවා ශ්‍රමය තියෙනවා ප්‍රාග්ධනය තියෙනවා විවසාකත්වය තියෙනවා.ද සමහ රටවල් භූමිය ඕන තරන්තියන ඔස්ටේලිය වගේ රටක්වෙඩ පුළුවන් අවසීලන්ත වගේ වෙන්ඩ පුළුවන් බ්්‍රසීලයාවාගේ වෙන්ඩ පුළුවන් ආජෙන්ටිනාවවාගේවැඩ පුළුවන් රුෂයාවාගේ වෙන්ඩ පුලුව සමහරුන්ට එෙම නැහැ. භූමිය සීමන්සාහිත භූමියයක්ත්තිය සමහරුන්ට ශ්‍රමේ තියන පුළුවන් ඕනතර. ඩ පුලුවන් වетනාම වෙන්ඩ පුලුවන් ඉන්දියාවෙන්ඩ පුලුවන් හරි්‍රමය සහ අඩ්ඩු පිරිවෑකට ලවාගන්න පුළුවන් සමේ තියන්ට පුළුවන්. අපට එහෙමත් අපේ බලන්න දැස්්‍රමය බැලුවොත් විර ඒජන් පොපිලෂන් ගන තරුණ කට්ටියය වෙනුවට අපේ වයස්කත කටය තමයි එන්න එන්න වැඩිවෙන් ැට වැඩරන්න පුළුවන් කටියනේ අනිත්‍ය අපේ කාතාව බැලුවෝත් අපේ වටපිට රටවල්වල වැඩ කරන්න පුළුවන් කාතාව සර හැත්තාවක් ඇත්තබහක් වැඩගන්න අප ඩගනර තිස් පහක් වගේ ප්‍රමාණ. ඊළඟට බලන්න ප්‍රාග්ධනය හරි අපට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ ඉතිරි කිරීමම් හොඳ ටෝමාඩු. ඉතිරි කිරීමම් අඩුනං අපරාග්ධානය කියන්නේ අපට අයෝජනය කරන්න අවශ්‍ය මුදල් මෙහන. එහෙම නං අපිට අවශ්‍ය වෙනවා අපට තියෙන වවසායකත්ය සමහරටවටල විසාකත්වයෙන් තමයි දියුණු සිංගපපුරෝවගේ රටක්ගත්තා දුබයිවගේ රටක් ගත්තා විවාසාහකත්වෙන් තමයි තිියුණුලාදී. ඉදි අපිට ඒ හමන් හිරමන් රිසෝස් එකක තියනවා. ඒ විවසාහකත්වය අපට තියෙනවා. විවසාකේට එහෙම ලොකුවට ගොඩෙන්න්ඩ හරි අවශ්‍ය ප්‍රාග්ධනයන අශ්‍ය ප්‍රාගධනය යම්යම් ශේෂ්්‍රවලට ලබාදයන්නනම්. අපිට අවශ්‍යම වෙනවා ඒ විදේශ ආයෝචන ලබාගත්. දේශ ආයෝතන ලබාගන්න නම් අපිට ලංකාව කෙරහි විදේශ ආයෝජකයන්ගේ මූල්්‍ය වෙළඳ පොළොවල් වල විශ්වාය ඇත්තවශයෙන්ම බිඳවැට නැනෙවයි ගොඩ නගෙන්ට. හරි තුර විශ්වාශය ශක්තිමත් කරන්න නම් ගොඩ නගන්නනම් හරි මේ ඕෝඩිය ස්ටේට්වාගේ කතා කිරීම නිසා දැනට මත් ඒක බිඳ වැටිගෙන ගහිල්ලතියනවා. හ එතකොට එහෙම වුනෝතෙන් අපිට කිසිම විදිකට නිස්පාන ාර්ථකය ගොඩ ගන්ඩට. එතකොට ඒ අනිත්්‍යක නිෂ්පාතනර්ථිකය ගොඩාරක නම් ඒ හරහා ජාත්‍යන්තර වෙළඳ පොලේ කොටසක් කල්ලගන්න නම්. ඒ ආයෝජකයෝ වෙන්නේ මේ කුඩා මිලියන් විස් රට ඇතුළෙ විතරක් නිෂ්පාතිනය කරලා බෙදාහරන්න නෙමේ. එතකොට මෙතන අපිට මූලිකවම අපේ විකල්ප කණ්ඩාම් දෙක තුළ මූලික මතවාධත්මක වෙන සක්තියන එක කණ්ඩායමක් කතා කරන්නේ තාප බැඳීමම සම්බන්ධයෙන් ආනායන ආදේශනය කිරීම සම්බන්ධයෙන් ඕඩියස් ඩෙට් සම්බන්ධෙන් අපි කතා කරන්නේ මේ රට ලෝකට විවෘත කිරලාඒ පාල්ලම් බැඳලා ඒ හරහා ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය පුද්ගලයන්ට හොඳ හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් කරන්න පුළුවන් අවස්ථා නිර්මාණය කර. රි එනිසා මට මේ කියන්න ඕනු නේ මෙ නාය ප්‍රතිය්හගත කිරීම සම්බන්ධයෙන් වෙන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලිය එකට බොහෝ දෙනා බොහෝ රටවල් බොහෝ ආයතන බොහෝ නයහිමියෝ බොහෝ ප්‍රතිසංස්කරණ එකට එකතු වෙලා තියෙන්නේ. හරි එතක මේක ඩිස්ට් වෙනවනම් එහෙම නම් රට හොතනින් ඉවර යිද කියන එක මටනං හිතාගන්නත් බැරි තත්ත්වයක් තියන. මට යම්විදිියකට පේනු. එතකොට අපි කළ යුත්තේ හෙමනං හරි සාධාරණ විදියට බද ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් බදුවායකිරීම ලේසි දෙයක් න අමාරු දෙයක් නමුත් පරිවර්න සිද්ි ව යුතු ද. කෙලල්ීමමහ ප්‍රශ්නයක් තමයි දැන් පහරවලට බද වැට්ටක ගහන්න යනවා. පොහරවල්ට වැට්ට ගහන හරහා ඇත්තවසේම ගොයි මහත්තයටට මොකක්ද වෙන්න කියන ප්‍රශ්නය තර්ක කරන්න වෙන. හරි එතකොට ඩීසල් එකටත් වැට්ටක ගහන වේ. එතකොට අපි කෘසිකාරර්යගත්තොත් පොහරටික ඩීසල් ටික හරි අපට අවශ්‍ය වෙනවානේ ගොමහත්තයාගේ ඉදිරි වැඩකට යුතු කර කෙනයන් හරි අනිත්්‍යක අනි පැත්තෙන් ගත්ත හම අපි කෘසිකාර්මය ල දයිතාවම වැඩි කරන්න ඕනෙකිවට කීරි සම්බන දැන් දාලාතියෙන්නේ මොකද ඩඩලි නිපුණයි නවරත්න එකතුව තවටත් තුන්න එකුතු වෙලා දම මේ කීරි සම්බ වැඩේ පටන් කරන්නකිීරි සම්බ වැඩේ පටන්ගත්තා මොකද වෙන අ දැන්වෙලා තියෙන සාමාන්‍යෙන් හෙක්ටෑර්හෙකට අහාල් සම්බාවෝ නාඩු දම්මනක් තුන්දස් දෙසියයක් විතරේණය එක කීලෝ කීරි සම්බ දම්මහමන්න ෙදා සාරසියක්ක් විත. ගට සිි පහවිතර පලදාාහිතාවේ පල්ලාටිකිහිල් ඉට පස කීරද කිරි සම් බිකුණාත් හරි දැම් බොරුවට ගාන පෙන්න්නනවා උස්සලා එකො ගොමහතුරුට්ික ඔක්කොම කිරි සම්පදයම් මන ඊළඟට මාස්කන්නේ දැ තව සති කීහිපයකින් මේ ඔක්කොම පල කරලා ඉවරවෙන්වා. හරි ඉට පස්සේ අස්වන්න නෙලන්න තව උතුර අස්වන්න ලන්න මහහිතන්න පෙබරවාරවිතුවනකොට පටන්ගනි මාර්ත අවසංවෙනකොට ලංකාම අස්වන්න මාස්කරන්නේ අස්වන්න ලලා ඉවරවැඩ පුළුවන්ගුවේ. හරි එතකොට බලන්න මොකොදවෙන්න කියල කිරි සම්බ මිලට හරි ආයක්කොම කඩග ටන කඩ ට තු හ එකතු ලා මේට කාරග ඉට පසේ නැවතත් කියෙන නන්න කිය හල්ද තිගේ ත්වන කිල හරි එතකොට මං මේ කියන්නේ අපි අපි කල්පනා කරන්න ඕනෙ කොහොමද මේ. වෙළඳ පොල හරියට න්‍යමණය කරගෙන. බදු සාධාරණ විදියට ගොයිමත්්‍යර වෙන්න පුළන් වෙන කාට හරිවෙන්න පුුවන් බදු පනවල රට ඇත්තටම මේ වැටිලා තියන්න ජරා ගොඩෙන් ගොඩගන්න හොහද කියිය. හරි ඒක තමයි අපි සමඟ ජනබලවේගේ හැටියට අපේ වැඩ පිල්වෙල ඉදිරිපාත් කරලා තියෙන්නේ මේ සමාජ වෙළඳ පොල ආර්ථිකයක් නිර්මාණය කර. අපේ අපේ ඊළඟ ආණ්ඩුව කිසි දවසක ඔය කතිපාධිකාරයට ඉට දෙන්නේ නෑ ඉට දෙන්නේ නෑ. හරි මොකදයක් යාණ්ඩේ හරි අපි පටන්ගත්ත වැදකත් දෙයක් තමයි ශක්ති සහල් ව්‍යාපාරය මේ ශක්ති සහල් ව්‍යාපාරය හර අපිට පුළුවන් ඕනා කුඩා හා මධ්‍යම් පරිමාණය සහල්මෝල් හිමියෝ මයිතන දෙසියක්ත් දෙශයපනහ තුන්සිියයක්ක් විතර එකතු කරගන්න දිස්ත්‍රිකාටක ගොවි මගත්තුරු දදාහකරවල එකතු කරෙන කිවවාර් කෝට් එකක් හ බ්‍රේන්ඩ් එකක් ගහ හරි අපි වෙළඳ පොල්ටක නිකුත් කරලා පලවෙනි කන්නම. සිගේට තුනක හතරක මාකට්ෂයරක කල්ලගන්න පුළුවන් වුණ නමුත් මේආපු සට්ටක එක නැති කල්ල විරාස කළ දැම්ම. හරි එතකොට එහෙම කරල තමයි සමාජ සාධාරණත්වයක් තුළ මේ ආර්ථිකය ගොඩගන්න අපේ ප්ලෑන්් එක තියෙන්. ඉතින් බදු කියන එක ඔය වැඩපිළිවලට රිජෝම සම්බන්ධ වෙන. කොහොමදේ සමාජ සාධාරණත්වය ගොඩන කන්න කියනක. අපි හිතනලං අපේ මිනිස්සු අම්මු මෝඩ මෙ මිනිස්සු ඕන්න මගුලක් කියලා අපිට ගැලවඩ පුළුවන්. එහෙම කරන්නම් මමටන් සූදානන්න. මොන පක්ෂණියෝජනය කර අපි යථර්ථවාදී වෙන්න ඕනේ ජනතාවට ශත්‍ය පහතල දෙන්න ඕනේ. ඒක මට කරන්න බැරෙනම් මගෙනක් වැදන්නේ. මක වැන්නේ. ට කියන්න පුළුවන්න මෙතනැවිල්ල අපිට මේ අරකඩු කරන්න පුළුවන් මේ කඩු කරන්න පුළුවන් මේ නිකන්තන්න ළුවන් අකනිකන්තන්න පුුවන් අපට තාප පැඳරනෑන මෙ ආනන ටික එලිය නවත්ත කන්න පුළුවන් අපට පුළුවන් මේ ඇතුළේ අර්තිකක් ගො කා ඒකෙන් අපට පුළුවන් දියුණ වන්න කියලා එක බොරුව අලි බොරුවක් මම සූන කියන් දේශපාල කරත්තක තත්ක ම ෘති දේශපාල ක්න මට කරන්න නටරන්දේ වල්ති. දේශාලය කර නිසා ඇතනම් මට ආර්ථි වශය පාඩු ප්‍රස්්දන්න ොම මේ රටට තියෙන කැක්කුම නිසා මේ රට ගොඩගන්න ඕනේ ආදරය නි සහ මේ කර හැමදදාම් ිනිසුන්ගෙන් බැනුහ ගෙන දේශපාල්ලක්ා හොරා වංචාකාරය හරි ඔය ඔක්කෝම ඔක්කෝම මඩ ගන්න මේ වැඩේ කරන්න ඇයි මේක කරන්න ඇයි කරන්න ඒ ඇයි කරන්නේ හදවතෙන්ම අවශ්‍යතාවයක් තියෙන නිසා හරි අපේ කණ්ඩායමට එකතු වෙලා මේක ගොඩගන්න පුලුවන් කියෙල ශවාසයක් තියෙනවා. හරි දේශපානේ නෙම මුලින්දල කරේ අපි. එම දේශපානය කරන්නකාලින් නොයකුතිව කරලා තියවා. හරි ඒ එක්ස්පීරන්සයක් එක්කතම මෙත ැල්ල තිනෙ ඒක කතා කරන කොට ඒ සත්‍යමාතීව ජනතාවට මේ හරුණු පැත්ලි කල දෙඩ. ඒක තම කරන්න උත්සාහ කරන්න. පුන් කියල ඇ ජ ජනාතුන් කර . ඔයා හන්्य චන්න ප්‍රශ්න කොච්චර රඇහුවත් ඕකට උත්තරයක් නෑනේ මේ මැजिक कारරයෝ නෑ वह අනිत्य काමැजिक कारරයෝ කියන්න बොරු कारරයෝ මෙහෙම කපාට लेන්ස්ුවකින් ගන්නවා පරයෙක් පුළුවන්ත ගන්න लेන්ස්ුවකින් පරයෙක් හැදෙන අද චන්න හැද නෑන लेස්ුවෙන් පරයෝ හැද නෑ පරය හංගල ඉන්නවා. ලේන්ස්ුව පෙන්නලා පරය ගන්නවා ස්ලීප ගැතුේ අම් වෙන්න බොලේ ලේන්ස්ුවෙන් පරෙක් හැදනා මෙන්න මූහහන්න මැචික්කාරය එහෙම ඔ නෑ මැජිකාරයෝ නෑ ඉන්න බොරුකාරයෝ. ලේන්ස්ුවලින් පරයොහදට බෑ. හැබ ඒකට ඒ එහෙම පුළුවන් කියලා ගොබොහෝ දෙෙන මගේ අම්ේ කියලා කියනවා. සමහර කියලා උඩ පැන්නව බැට්‍රිය චාර්්‍ය නොයි කියලා අතිස්හ ැට්‍රිය චාර්්‍යනවා කියලා නොකු කට් කියන ඒම කරඩ බෑ කරන්න බෑ. හැබැ මිනිස්සුරැවටනවා කොච්චර යනවද. දාස් කන නැගිට ලා දක ස්වා වැට්වවි ජ නලු. ලේන්ස්ුවෙන් පරයව නවු හඳින් හල්ෙ නෝලු පාන්තුන පන හට දෙ නෝලු. රට ස්වාම්පසිත කරනලු. ඉතිං අපි තේරුම් ගමු මමන් ඇත්වාසේ මේ තදට කතා කරන්න හේතුව තමයි. මොන්ටෙක්සි අලවාලයාගේ පිටු පංශය පොතත් තියනවා එකඒ කවරුත් කියව් නම් හොඳයි හරි ඒක තියෙන කතතාමම් පොඩ්ට පොඩ්ඩ හර කියන්නම් මේේ ඉදිරියේදී. හරි රටක් ගොඩගන්න නං ඒ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරන කළ යුතුයි එහෙම නැතුව මේ කොරන්ඩ බෑහරි අපි රටක් හැටියට එතන්ටාවේ නැත්තං අපි අපි නෙවෙයිද ලැජ්ජ සහකත මාසියාවේ රට අපි නෙේද අපි නෙමේද අප හිනාහවෙන්න ඇත්ත කවුද. බගල දේශ අපිට හිහ වෙනවා නේද. අපට දොර් මිියන දෙසික් නයක් තුන්න නේද. අන්තිමට ගෙව් හම කිවවා අනේ අපි හිට වෙනක ගෙවයි කිය කියලා ොන්න ලැ්ජාද මොන්න නොන්ඩියයක් දයිශේ අපි වෙලා තියෙ. ඔ හොරු වංචාකාර දූෂතයෝ පට්ට හොරු දේශ පාලාෙන් හොරකංකරපු යව. ඉන්නවා තමයි. හිටිය? හ හිට අදත්තින්න. හරි හෙට අත්ද එතකට දූෂණය වංචාව නැති කරනවා කියන එක අත්‍යවශ්‍ය මයි. දූෂනය වචාව හොරකම නැතු කරන්නතු මේ දියුණු කරන්න බෑ. හැබැයි මයකක්තියන්න. දූෂණය හොරකම්ම වංචාව නැවත්තපු පලියට රට රොකට්ටක වගේ ඉහලට යන්න නෑ. ඒකට ලෝකෙත්ක එකතුලා යන්න පුළුවන් වැඩ පිළි වෙලත්තියෙන් දොන්. ඒ දෙකම සිද්ධ වෙන් ඕෝන හරි. ඒ තමයි අපි අප බ්‍ර ප්‍රින්ට් එක ඉරිපත් කරලා තියෙන්නේ. ස්වාදීන ීති අබි මකක් දෙකට කියැන එකට ඉන්ඩිපෙන් පසි ප්‍රසකට සොෆිස් එක නීති පතිධපාත්තමේතුව රජේ දේශපාලක්ඥයගේ යටටතේ නඩු දාන්නයි නඩු අස්කරගන්නයි වෙනුවට ස්වාධීන අතනත් තියන න හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මහ කර. එක කරන්න පුළුවන්. ඒ වටට වල්ල කර තියනවා. ඒහරහා තමයි. අපිට ඔය නැවතත් නඩු අස්කර කන්න නැතුව එකතිකට කිහිල්ලා මේ දේශපාලන හොරුඒකනෙත් දාහ්ඩ කොහිරේ. හ ඒක අපිට කරන්න පුළුවන් ඒ අපි කරනවා හරි හැබැයි ඒක මති ඒක මාති හරි ඒ නිසා තමයි අපේ වැට පිලි අප ඉදිරිග කරලා තිය එන මිනිසුන්ට ඇත්ත කියලා මේක යථාර්ථය තේරුම් අරගෙන ඉස්සරහටයන රටක්හට. ැ ම තවතැනක දැක්කාම් ඔය පක්ෂෙක් කෙනෙක් කියල දන ජාචන්තර මූලා රමුතුලත් එකතාවකට යනවා ිහිල්ල රතිජපත් කන්නො ොඩ ඒ රතිජ කට ඇතුළ දාලා පුරෝගත්තන නිවරයි කියල ඒකන සාන්‍ය මක්වාගේ පුදදිලට කවදක් තහෙමද හිතන්නවත් හිතෙන්නේ නෑ මුද එහෙම දවල් අප හිතෙන් එන්නේ නෑ. හරි නමුත් කෙනෙක් කියල තිබුණ. හරි හැබැයි ඒ එහෙම නෙමි. අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපට තනයම්ම වැඩේ කොරන්න බෑ. දැන් ඔබ එන්න කලින්මං සෑහෙන්න විග්‍රහ කර කොහෝද මේ නොයකුත් ආයතන නාහිමියන් එක පැටලිලා තියෙනෙලේ ඒ කෑල්ල ඔට ගණ්ඩ පුලන් නමුත් ඒ කියන තරා ඒකඇන යකා කල් විහොඳේ මොන දේශපාලනය පක්ෂෙත් දැ එකම දේන කියන්න ඉතිරිය අතිසෙම් භයන්කාරයි අතිසේම් බයන්කාර මම කියන සවත් සමරට ටේජි එක කියවනවා වෙන්න පුලුව නමුත් මටත් ආර්ථික ද්‍යා පැත්වෙන් සෑන බැක්ග රව් එකක් තියෙනවා මක දකිනවා ම විශස්ස දැක්ක එ විශස දකල ම තරන් අය එ එකට ගිහිල්ලා මේ නයිර්ටික ප්‍රතිෝකත කරන්න පලෑන්් එකක් ගහගෙන මේ එකක බේරගන්න කියලා කියපු මිනිහෙ තවත් නෑ. ඔකොළ දන්න. මිනිස් වෙදා ඇහේ නෑ මම ආයෙත් කියනවා. මම ආයෙත් කියනම් ඔ මේ රැවටඉල්ට රැවටෙන්න්න එප. අපි වැටන මීට වඩා ඊට පස්සය ඇවිල්ල කියන්න එපා අයෝ ඔගොලු කියප අපි ඇහේ නෑන කියලා. මට ඕන දැක්රන්න පුළුව මට මෙතන ඉන්න ඔන්නෑ. හරි මං පලෙන් එකෙ නැකේ ඇමරිකාවි කිය මට ඔන්න. මට ප්‍රශනයනෑ පුද්ගලිකෝ ඒකන මම කියන්න. අත්ති බැරාරුම් තත්වක මේ රට තියෙන්නේ හොද ආසියාවේ එක්ම බංකොලොත් රට අපි අත්තිභානක තනකෙන්නන්නේ. ත් මේකට පැලස්තරය අදදාල මිනිස්සුන්ට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ශේප්පෙලා යනවද. එහෙමත් නැත්තං ඇත්ත කියලා මේක අමාරූකම මෙච්චරයි මේකින් ගොඩ එන්න මෙන්න මෙන්න මේ දේවල් කරන්න ඕනි කියලා. රටක් හැටියට සියලූපදලා එකට එකතු වෙලා හරි අපි මේ ගේම ගහනවද. වටුකුරුල්ලෝගේ කතාව මෙතන තියන්නේ. එහෙම තමයි ඉන්දයා ගොඩාවි. අනුවකට පස්ේ ඉන්දයාාව අයියම් එ එකට කියිය නෑ. අපි ටයයි අයම් එ එකකට අන්න ඕන්නෑ. මේක ගොටදාගරන්න පුළුවන්නන් ආය අ්ඩෝන්න බේක කරන්න නම් දේශපාලන ටොපි චොකලට වලින් බෑදනව රපෝට වාරණෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.